හරි අපි එහෙනම් අද ලෙසන් එක බලමු අද අපි කරන්නේ ප්‍රොසෙස් කොස්ටින් ඒතර අපි කලින් වීඩියෝ එකේ අපි කතා කරා මැනේජ්මන්ට් අකවුන්ටින් කොහොමද මැනේජ්මන්ට් අකවුන්ටින් වල ස්කෝප් එක හැදිලා තියෙන්නේ මොනවාද ඒකේ ස්ටඩි කරන්න ඕන ඒරියාස් මොනවාද එකෙන් කවර් වෙන ඒරියාස් කියන එක අපි කතා කරා එතකොට අපි ලෙසන්ස් ටික එකෙන් අපි රෙකග්නයිස් කරගත්ත මොනවාද තියෙන ලෙසන් ස්ටික් කියලා අපිට කතා කරන්න තියෙන. එතකොට මැනේජ්මන්ට් අකවුන්ටින් ඉගෙන ගන්නෙදි මෙන්න මේ ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ඕකේ මම හැම එකම කරන්න යන්නේ නැහැ. මම ඉම්පෝර්ටන්ට්ම දේවල් ටික ටිකක් හાર્ඩ් කියලා හිතන දේවල් ටික මම පොඩ්ඩක් කරනවා. මේ ඉස්සරහට කරන වීඩියෝස් වලදී. එතකොට ඒකේ අද කරන එක තමයි ප්‍රොසෙස් කොස්ටින්. රයිට්. එතකොට මතක් කරන්න මැනේජ්මන්ට් අකවුන්ටින් වල අපි කතා කරා ඒරියාස් ගැන කොස්ටිං ඩිසිෂන් මේකින් ප්ලෑනිං ඇන් කොන්ට්‍රෝලිං ස්ටැට් මැත්ස් රයිට් කවුරු හරි කලින් වීඩියෝ එක බලන්න නැතුව නම් මේකට එන්නේ මම සජෙස් කරනවා කලින් වීඩියෝ එක පොඩ්ඩක් බලලා එන්න කියලා එතකොට මේක ගැන අයිඩියා එකක් ඔයාලට ලැබෙනවා රයිට් එතකොට මේකෙදි අපි කොස්ටිං යටතේ අපි කතා කරා මුලින්ම අපි ප්‍රොඩක්ෂන් එකට अभी प्रोडक्ट है प्रोडक्ट यूनिट कॉस्ट कैलकुलेट करना एक तम अपनी टारगेट कॉस्टिंग इतकोट ये कैलकुलेट कर दी अभी डायरेक्ट मटेरियल डायरेक्ट लेबर मैन्युफैक्चरिंग ओवरहेड अभी प्रोडक्ट कॉस्ट अभी दानवा राइट इतकोट अभी ප්‍රොඩක්ට් කොස්ට් එක ප්‍රොඩක්ට් එකේ කොස්ට් එක නැත්නම් එක යුනිට් එකේ කොස්ට් එක කැල්කියුලේට් කරද්දී පාවිච්චි කරන ක්‍රමවේදයේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා බිස්නස් එකේ ප්‍රොඩක්ට් එක සහ ප්‍රොඩක්ෂන් මෙතඩ් එකේ වෙනස් වීම අනුව රයිට් සමහර බිස්නස්ස් පාවිච්චි කරන ක්‍රමවේදය නෙමෙයි තව සමහර බිස්නස්ස් පාවිච්චි කරන්නේ එතකොට ඒ අනුව අපි කතා කරා ප්‍රොඩක්ට් එක වෙනස් වෙද්දී නැත්නම් ප්‍රොඩක්ෂන් මෙතඩ් එක වෙනස් වෙද්දී කොයි විදිහටද කොස්ටිං මෙතඩ්ස් වෙනස් වෙන්නේ කීපයක් අපි කතා කරා අපි කිව්වා ජොබ් කොස්ටිං බැච් කොස්ටිං කොන්ට්‍රැක්ට් කොස්ටිං ප්‍රොසෙස් කොස්ටිං සර්විස් කොස්ටිං එතකොට මේකෙන් ඔගලන්ට ගොඩක් ඕන වෙන්නේ ජොබ් කොස්ටිං එකයි ප්‍රොසෙස් කොස්ටිං එකයි තමයි ඕන වෙන්නේ රයිට් එතකොට ජොබ් කොස්ටිං එක මම පොඩ්ඩක් මුලදී විස්තර කරනවා කොහොමද ජොබ් කොස්ටිං වෙන්නේ කියලා මොකද ඒක එක්ස්ප්ලেইন කරලා තමයි මම ඊට පස්සේ ප්‍රොසෙස් කොස්ටිං එකට එන්නේ මොකද එතන මට කන්ට්‍රාස්ට් එක පොඩ්ඩක් පෙන්වන්න ඕන ඔයගොල්ලන්ට එතකොට රයිට් මම මුලින්ම පොඩ්ඩක් දාගන්නම් මෙතන ජොබ් කොස්ටිං රයිට් job costing එතකොට මුලින්ම බලමු අපි මොකද්ද job costing වලදී වෙන්නේ කියන එක. දැන් අපි මෙතන කතා කරලා කලින් costing methods කිහිපයක්. විශේෂයෙන්ම මේ job costing කියලා කියන්නේ සමහර businesses මම උදාහරණයක් නිම ගන්නම් මෙහෙම. හිතන්න ඔය plain planes හදන්නේ right airplanes එතකොට ඒ වගේ plane එකක් හදද්දී සාමාන්‍යයෙන් plane එකක් වෙන්න පුළුවන් නැත්නම් අපි ගමු ship එකක් නැවක් right හදද්දී ඒක සාමාන්‍යයෙන් යම්කිසි කාලයක් යන වැඩක් ඒ වගේම තමයි ඒ හදන product එක ship එකක් නම් නැත්නම් airplane එකක් නම් ඒක තව කස්ටමර් කෙනෙක් වෙනුවෙන් හදන එයාප්ලේන් එකයි නැත්නම් ඒ ship එකයි අතර වෙනස්කම් තියෙනවා. එහෙනම් කස්ටමර්ට ඕන විදිහට තමයි අදාළ ප්‍රොඩක්ට් එක හැදෙන්නේ. රයිට්. එතකොට ඒක ජොබ් එකක්. අපි ඒක සලකන්නේ ඒක ජොබ් එකක් විදිහට.
දැන් උදාහරණයක් ගත්තොත් අපි ගමු කොකා කෝල කම්පනි එක. දැන් කොකා කෝල කම්පනි එක ගත්තා එකපාර ප්‍රොඩක්ට්ස් ගොඩක් හදනවා. එක එක ලොකු ස්කේල් එකක් තියෙන එකේ. එකපාර ප්‍රොඩක්ට්ස් ගොඩක් හදනවා. රයිට්. ඒක ඒගොල්ලොන්ගේ ප්‍රොසෙසස් කිහිපයක් ඔස්සේ තමයි ප්‍රොඩක්ට් එක යැවෙන්නේ. සමහර තැන්වල දැන් කොකා කෝල බොටල් එකක් ගත්තොත් එහෙම දැන් මුලදීම ඔන්න අර ඒගොල්ලෝ මික්ෂර් එක දාන. ඊට පස්සේ ඔක බොටල් වෙනවා. ඊට පස්සේ ඔකට අර මූඩිය උඩට දාන මූඩිය දැමෙනවා. රයිට්. ඊට පස්සේ ඔය වගේ පොඩි ප්‍රොසෙස් එකක් ඔස්සේ යන්නේ. ඒ ප්‍රොසෙස් එක ඔස්සේ එකපාර භාණ්ඩ මහා පරිමාණයේ නිෂ්පාදනය වෙනවා. හැබැයි දැන් ප්ලේන් එකක් ෂිප් එකක් වගේ ගත්තොත් එහෙම ඒගොල්ලන්ට එන්නේ කෝඩ් එකක් එනවා කස්ටමර් කෙනෙක්ගෙන්. ඒ වෙදී මුලින්ම කරලා ඉන්නවා. කාලය අරගෙන යම්ස් කරලා ඉන්නවා. කල ඉරුණාම සාමාන්‍යයෙන් යම්කිසි කාලයක් යනවා. ඒ වගේම තමයි කස්ටමර්ට ඕන විදිහට තමයි එක හදන්නේ. ගොඩක් වෙලාවට එක අපි කියන ඩිෆරෙන්ෂියේටඩ් එකම ටයිප් එක නෙවෙයි. දැන් කොකා කෝල ගත්තොත් එහෙනම් කොකා කෝල ඔක්කොම එක වගේනේ. රයිට්. හැබැයි අර කේම නැහැ. දැන් සමහර වෙලාවට අපි හිතමු මොකක් හරි අපි විශේෂ අවස්ථාවකට යන අපි කාට හරි ටෙක්ස්ටයිල් ෂොප් එකකට දීලා අපි ඇඳුමක් මහ ගන්නවා. රයිට්. එතකොට ඒක එක ජොබ් එකක්. එකපාර ඇඳුම් ගොඩක් නෙමෙයි අපි යාට දෙන්නේ ඔයාමට ඇඳුමක් මහලා දෙන්න මෙන්න මේ විදිහ ඩිසයින් එකකට. රයිට්. එතකොට ඒක මට යුනික් විදිහක් මම යාට කියන්නේ. එතකොට යා ඒකට වෙනම එෆර්ට් එකක් දාලා යා ඒ වෙනුවෙන් නිෂ්පාදනය කරනවා. දැන් ෂිප් එකක් වගේ ගත්තත් එහෙම දැන් එක්සැම්පල් එකක් ගත්තොත් එහෙම ලංකාවේ ෂිප් රිපයර් නැත්නම් ෂිප් බිල්ඩින් කරන එකම කම්පැනි එක තමයි කොලඹ ඩොක්යාඩ් කම්පැනි එක. රයිට්. කොලඹ ඩොක්යාඩ් PLC. ඉතින් ඒගොල්ලෝ කරන්නේ ෂිප්ස් හදනවා. හරි. එතකොට ෂිප්ස් හදද්දී අර මහා පරිමාණයෙන් හදාගෙන යන්නේ අර වගේ අර ප්‍රොසෙස් එක ත්‍රු. අර කොකා කෝලා හදනවා වගේ. ඒගොල්ලෝගේ තියෙන ජොබ් වයිස් තියෙන්නේ. එක කස්ටමර් කෙනෙක් ගෙන්න ලැබෙනවා. කෝඩ් එක ඔන්න තසේ ෂිප් එක හදන. එකපාර ෂිප් එහෙම ඕඩර්ස් කීපයක් බාරගෙන හදනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි එතන වෙන්නේ අපි යම්කිසි කාලයක් එක ප්‍රොඩක්ට් එක එතන හැදෙන්නේ. රයිට්. එක ජොබ් එකක් කියන්නේ එක ප්‍රොඩක්ට් එකක්. අර ප්‍රොසෙස් එකක් ත්‍රූ යන අර කොකා කෝලා ගත්තම ඒගොල්ලොන්ගේ එක වගේ ප්‍රොඩක්ට්ස් ගොඩාක් හැදෙනවා. ප්‍රොසෙසස් කීපයක් ඔස්සේ ප්‍රොඩක්ට් එක යවෙනවා. අර මං කලින් කිව්වා වගේ කොකා කෝලා බොටල් එක ගැන මං කිව්වේ. ඒ වගේ. අර ෂිප් එක එහෙම නැහැ. රයිට්. නැතනම් එයාප්ලේන් එකක් එහෙම නැහැ. නැත්නම් අපි අර ටෙක්ස්ටයිල් ෂොප් එකකට දීලා අපිට යුනික් විදියට මස්සව ගන්න ඇඳුම. ඒ වගේ නැහැ. ඒතර ඒවා ජොබ් එකක්. රයිට්. අන්න ඔකට තමයි අපි ජොබ් කොස්ටිං කියලා කියන්නේ. එතකොට ඔය වගේ එකකදී අපි කරන්නේ අපි account එකක් අපි ගහ ගන්නවා මෙහෙම. Right. හරි. අපි කරන්නේ මේක නේම් කරගන්න අදාළ අපි ජොබ් එකට සමන් ජොබ් කෝඩ් එකක් කියලා එකක් දෙනවා. රයිට්. ජොබ් කෝඩ් එකක්. එතකොට අපි ජොබ් කියලා දාලා අදාළ නම එක අපි හිතමු 1100 එක මොකක් නම්බයක්. රයිට්. එතකොට අපි කරන්නේ ඕකට ඩෙබිට් කරනවා ඒ ජොබ් එක වෙනුවෙන් දරන සියලුම වියදම් ටික. එතකොට මොනවද ඒකට එන්න කියන්නකෝ මට. මෙතෙන්දී අපි කතා කරා මතකද ප්‍රොඩක්ට් එකක කොස්ට් එකට දාන දේවල් ටික. රයිට්. කොස්ට් ඇසයින්මන්ට් එක කතා කරා. රයිට්. මෙතෙන්දී අපි ප්‍රොඩක්ට් එකට දාන කොස්ට් එක මොනවද කියලා දැන් බලමු අපි. මුලින්ම ඩිරෙක්ට් මැටීරියල්. රයිට්. ඔන්න ඩිරෙක්ට් මැටීරියල් දානවා. අපි හිතමු
මන්නිකන් අලි එකක් දාගන්න 500යි ඊට පස්සේ direct labor right direct labor 1000යි ඊට පස්සේ මොකද්ද manufacturing overhead manufacturing overhead right put up production overhead මොකද manufacturing overhead so manufacturing overhead එතකොට ඒකට අපි දාමු 2000 right හරි ඔය ටික දාලා ඉවර වෙලා ඊට පස්සේ අපිට පුළුවන් ඕක ටෝටල් කරලා ගන්න අපි ඕක ටෝටල් කරලා ගන්න එතකොට මෙතෙන්ට එනවා ඔගොල්ලන්ට ටෝටල් කරලා ගත්තම 3500ක් එනවා ඒකම මෙතෙන්ට දාන්න එතකොට මේ ජොබ් එකේ ෆුල් කෝස්ට් එක ෆුල් ප්‍රොඩක්ෂන් කෝස්ට් එක වෙන්නේ කීයද මේ ජොබ් එකේ ෆුල් ප්‍රොඩක්ෂන් කෝස්ට් එක වෙන්නේ කීයද 3500 එතකොට අපි මේක බැලන්ස් කරලා මෙතනට ගන්නවා 3500 රයිට් මේක කෙලිම මාරු කරනවා cost of sales වලට cost of sales debit right cost of sales මම මේ job costing කරන්නේ මේ process costing මේ explain කරන්න එක ඕන වෙන නිසා නැතු මම මේ සම්පූර්ණ job costing ලෙසම නෙමෙයි මේ කරන්නේ right එතකොට ඕන දැන් එක හරි ඉතින් මේක මාරු කරනවා cost of sales වලට. ඉතින් මේක තමයි production cost එක මේ job එකේ. හරි. ඊට පස්සේ අපි ඊට පස්සේ බලන්න ඕන දැන් අපි මේ පැත්තට දැම්මේ මොකද්ද? මේ පැත්තට දැම්මේ ඔක්කොම inputs ටික. අපි ඔක්කොම inputs ටික දැම්මේ මේ පැත්තට දැම්මේ. ඉතින් මෙතන මේ තියෙන්නේ මොකද්ද අපේ output එක. right? output එකේ වැලියු එක හරි ඔහොම තමයි job costing එකේ වැඩේ වෙන්නේ right දැන් මම වෙනවා process costing වලට දැන් process costing කියලා කියන්නේ අර මම කලින් කියපු Coca-Cola වගේ right Coca-Cola වගේ companies වල එනම් process costing කියන එක තමයි තියෙන්නේ මොකද එතන තියෙන්නේ processes තියෙන right කියන්නේ එකම જાති සම જાති right එකම જાතියේ products ගොඩාක් මහා පරිමාණයෙන් right large scale එකකින් produce කරනවා right එකපාර ගොඩාක් හැදෙනවා එතකොට මේකේ විශේෂත්වය තමයි මේක processes කිහිපයක් ඔස්සේ තමයි input එකේ ඉඳන් output එක දක්වා යන්නේ උදාහරණයක් ගත්තොත් දැන් Coca-Cola වගේ නම් right ඒගොල්ලෝ ගර මම කලින් කිව්වා වගේ මුලින්ම ඕන mixture එක හදනවා ඒක එක process එකක් ඊට පස්සෙ ඕන bottle කරනවා ඒක ඊට පස්සේ ඒකට මෝඩිය වදිනවා ඔය විදිහට processes කිහිපයක් ඔස්සේ යන්නේ මම තව උදාහරණයක් කියන්න garment එකක මුලින්ම ඕන රෙදි ටික තියෙනවා ඊට පස්සේ ඕන පළවෙනි process එක මේක cut කරනවා කපනවා cutting sector එකේදී cut කරනවා right කපනවා ඊට පස්සේ මේක අදාළ විදිහට මහනවා right ඒක තමයි දෙවෙනි process එක තුන්වෙනි එකේදී ඕන බුත්තම් ඇලෙනවා right අන්තිමට තමයි අපේ අන්තිම ඇඳුම කියන එක different t-shirt නම් t-shirt right එතකොට processes කිහිපයක් ඔස්සේ තමයි මේක
එන්නේ එළියට අන්තිම ප්‍රොඩක්ට් එක. ප්‍රොඩක්ට් එක කිව්වට එකපාර ගොඩක් හැදෙනවා. එකපාර ගොඩක් හැදෙනවා. ඒ ප්‍රොසෙස් එක through දිගට දිගට ප්‍රොඩක්ට්ස් හැදෙනවා. ඒතරෝග තමයි ප්‍රොඩක්ට් sorry process cost costing වලදී වෙන්නේ. Right? එතකොට ඕකෙදී අපි බලමු කොයි විදිහටද අපි ඔක accounts තියන්නේ කොයි විදිහට කියලා අපි දැන් බලන්න යන්නේ. Right? හරි. මම ඒකෙ මේ විදිහටම පොඩි account එකක් හදනවා. Right? දැන් මම කරන්නේ process costing ආ. process costing හරි මේකේ හොඳට බලන්න මේ ටේබල් එක කොහොමද හැදෙන්නේ කියන එක right මම මේක දා ගන්නවා මුලින්ම process account 1 කියලා මම කියන්නම් ඒ කියලා එක process account 1 process account 1 right මම මේ වගේම මම මේකම copy කරලා තව account එකක් මේ වගේම ඇඳ ගන්නවා ඒක මම දා ගන්නවා process account 2 right මම ඉස්සෙල්ලා job costing එක කරේ මෙන්න මේ reason එක නිසා බලන්න job costing එකේදී අපිට ඕනේ එක account එකයි right අර ප්‍රොඩක්ෂන් එක වෙනුවෙන් අර ජොබ් එක ෆුල්ෆිල් කරන්න දරන ඔක්කොම වියදම් ටික ඔක්කොම ටික මේ account එකට අපි දානවා. හැබැයි මේ process costing වලදී process costing වලදී අපිට එහෙම කරන්න බෑ. මොකද process costing වලදී මම කිව්වා වගේ processes කිහිපයක් ඔස්සේ තමයි product එක යවෙන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා AA අවස්ථාව වලදී AA process එකේදී වෙන වෙනම 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 cost එක හොයන්න අපිට සිද්ධ වෙනවා. ඒ process එකේදී වෙන වෙනම cost එක හොයන්න වෙනවා. Right? ඒ නිසා අපිට සිද්ධ වෙනවා process accounts කිහිපයක් ඇඳ ගන්න. Process accounts අපි තුන් processes තුනක් තියෙනවා නම් process accounts තුනක් ඕන වෙනවා. Right? Processes දෙකයි නම් process accounts දෙකයි. හරි මම මේක නම් කරගන්නවා මෙහෙම
පළවෙනි කොළම එක මන් දානවා යුනිට් යුනිට්ස් රයිට් රයිට් මේ තුන්වෙනි කොළම දාගන්නවා අපි කොස්ට් කියලා දාගමු කොස්ට් නැත්තම් රුපියස් මොකක් හරි කොස්ට් නැත්තම් රුපියස් රයිට් මම ඒකම මෙතනට දාගන්නවා මේ පැත්තටත් හරි දැන් බලන්න අර අපි කලින් කරපු විදිහටම මෙතනදී process 1 එකට අදාළව අපි process 1 එකට අදාළව direct materials direct labor and manufacturing overhead කියන තුම දානවා right ඒක මේ process හැම එකටම අදාළයි අපි මේ පැත්තට දාන්නේ අර දාන inputs ටික ඔක්කොම right එතකොට මෙතෙන්ට නා direct material හරි ඊට පස්සේ තව direct labor ඒ වගේම manufacturing overhead එනවා right හරි දැන් බලන්න මෙතන ඔගොල්ලන්ට පේනවා මම දැන් මේ ඉන්පුට්ස් ටික රයිට් ඊට පස්සේ මේ පැත්තට මම දාන්නේ මේ ඉන්පුට්ස් ටික යුටිලයිස් වුණ විදිහ ඒ කියන්නේ එළියට ආපු දේවල් ටික තමයි මේ තියෙන්නේ මේ පැත්තට දාන්නේ මම දකුණු අත පැත්තට මේ තියෙන්නේ ප්‍රොසෙස් එකට ඇතුළත් කරපු දේවල් ටික මේ පැත්තට එන්නේ process එකෙන් එළියට එන දේවල් ටික නැත්තම් මේ ටික යුටිලයිස් වුණ විදිහ පාවිච්චි වුණ විදිහ එළියට ආවේ මොන මොන ස්වරූප වලින්ද මේ තියෙන්නේ මේ ටික මේ ඇතුළට දාපු දේවල් ටික එළියට එන එක එක ස්වරූප තමයි මේ පැත්ත තියෙන්නේ එතකොට මේකෙදි නම් job costing කියන එක ඔයගොල්ලෝ දැක්කා අපිට එකයි තිබ්බේ ඒ තමයි අන්තිම production නැත්නම් finish goods කියන එක එක කෙලින්ම අපි cost of sales වලට මාරු කරා right මේක goods ම වෙන්න ඕනේ service එකක් වෙන්නත් පුළුවන් example එකක් කිව්වොත් තමයි audit firm එක අපි audit බාර ගන්නෙ jobs විදියට ඒ කියන්නේ companies එක එක වයින් අපිට audit එනවනේ audit firm එකට ඒ ආවම ඒ company එක වෙනුවෙන් එන වෙනම job එකක් ඕපන් කරනවා. එතකොට ඒවස් සාපන්නේ මෙහෙම job costing method එකට තමයි යන්නේ. right? එතකොට මේක service එකක් වෙනත් පුළුවන්. ඊට පස්සේ right? දැන් හරි. දැන් process costing වලදී මම දැන් කිව්ව දකුණු අත පැත්තේ ඉන්නේ මොනවද? මේ පැත්තෙන් දාපු ඒවා පාවිච්චි වුණ විදිහ නැත්තම් ඒවා එළියට ආපු ස්වරූප. එතකොට එක විදිහක් අපි දන්නවා ඕක එළියට එන්න පුළුවන් අනිවාර්යයෙන්ම එකක් තමයි finish goods නිමි භාණ්ඩ විදිහට එළියට එනවා finish goods right ඕක කියද්දි මම මේක යාලත් කියලා ඉන්නා මෙතන ළමයි finish goods කියලා කියන්නේ දැන් garment එක නම් ready දැම්මට පස්සේ ready මෙතනින් direct material විදිහට ready input එක දැම්මට පස්සේ එතන මේ finish goods කියලා කියන්නේ ළමයි t-shirt එක කියන එක නෙමෙයි t-shirt එක හැදින්නේ ළමයි මේ process ඔක්කොම ඉවරුණාට පස්සේනේ මෙතන finish goods කියලා කියන්නේ t-shirt එක නෙමෙයි පළවෙනි process එකට අදාළව හැදෙන්න ඕන යම්කිසි ප්‍රමාණයක් තියෙනවානේ පළවෙනි process එකේ එන output එකේ ස්වභාවයක් තියෙනවානේ
අන්න ඒ සම්පූර්ණ කම්ප්ලීට් ප්‍රොඩක්ට් එකට තමයි අපි කියන්නේ ෆිනිෂ් ගුඩ්ස් කියලා. දැන් රෙදි දැම්මෝ ටී-ෂර්ට් කියන එක නෙමෙයි මේ තියෙන්නේ. ටී-ෂර්ට් එක හැදෙන්නේ මේ ප්‍රොසෙස් ඔක්කොම ගියාට පස්සේ. රයිට්. හරි. දැන් කොකාකෝලා ගත්තොත් එහෙම මෙතනින් මික්ස්චර් එක දානවා. මේ මික්ස්චර් එකට ඕන වෙන මැටීරියල්ස් ටික මෙතනින් දානවා. ඒක තමයි ඩිරෙක්ට් මැටීරියල්ස් කියලා කියන්නේ. ඊට පස්සේ මෙතන ෆිනිෂ් ගුඩ්ස් කියලා කියන්නේ මොකද්ද? කොකාකෝලා අර ෆුල් බොටල් එක නෙමෙයි එළියට එනවා. ඒක මෙතෙන්දී එළියට එන්නේ. ඒ කියන්නේ මේ ප්‍රොසෙස් ඔක්කොම ඉවරුනාට පස්සේ මේන්නේ අපි සාමාන්‍ය ප්‍රොසෙස් කවුන්ට් එකේ අපි දන්නවනේ සාමාන්‍ය එළියට එන්න ඕන මොකද්ද කියලා. පළවෙනි ප්‍රොසෙස් එකේදී එළියට එන මට්ටමක් තියෙනවානේ. අන්නේ මට්ටම කම්ප්ලීට් කරපු ඒවා තමයි ෆිනිෂ් ගුඩ්ස් කියලා මෙතන කියන්නේ. ඒක මුලින්ම තේරුම් ගන්න. හරි. ඊට අමතරව තව විදිහක් තියෙනවා එළියට එන තව විදි දෙකක් තියෙනවා. අපිට මේ ඉතුරු ටික දැන් කොටසක් මෙහෙම ෆිනිෂ් ගුඩ්ස් විදිහට එළියට එනවා. රයිට්. තව ස්වරූපයක් තියෙනවා මේ දාපු දේවල් ටික එළියට එන තව ස්වරූපයක් තියෙනවා. ඒ තමයි losses. රයිට්. ඒ තමයි losses. ඔගොල්ලෝ දන්නවා දැන් දැන් ගාමන්ට් එක නම් ළමයි රෙදි ඇතුළත් කරාට පස්සේ ප්‍රොඩක්ෂන් එකට අපි දන්නවා ඔක රෙදි කැපෙද්දි දැන් අපි රෙදි මීටර් 500ක් දැම්මොත් එහෙම එතකොට මීටර් 500ම ඒ ටී-ෂර්ට් වලට ඇතුළත් වෙන්නේ නැහැ නේ අන්තිම ප්‍රොඩක්ට් එකට සමහර ඒවා කපද්දි මහත්ති සමහර ඒවා losses විදියට ප්‍රොඩක්ෂන් එකෙන් එළියට යවෙනවා රයිට් පොඩි පොඩි නාස්ති වීම වෙනවා ඒක සාමාන්‍ය දෙයක් එතකොට අන්න ඒකට තමයි අපි කියන්නේ losses කියලා එතකොට මේ ෆිනිෂ් ගුඩ්ස් වලට අමතරව මේ දාන cost එක මේ ඇතුළත් කරන input එක losses විදිහටත් එළියට එනවා හරි losses විදිහටත් එළියට එනවා එතකොට ළමයි මේ losses කියන එකත් ප්‍රධාන මට කොටස් දෙකකට බෙදන්න පුළුවන් හරි right මම ඊට කලින් පොඩි දෙයක් කරලා ඉන්නම් ඒකට යන්න කලින් ඕගොල්ලොන්ට පේනවා ඇති මෙතන මේ columns වල මම පළවෙනි column එක දාලා තියෙනවා units කියලා මේ column එක දාලා තියෙනවා units කියලා right units එතකොට මොකද්ද මේ units කියලා කියන්නේ මෙතන right මෙතන units කියලා කියන්නේ අර මං කිව්වා වගේ ready නේ අපි input කරන්නේ ගාමට් එකගෙන right මෙතන units කියලා කියන්නේ ළමයි ready නෙමෙයි මතක තියාගන්න මේ units කියලා කියන්නේ t-shirt නැත්තම් අපි හිතමු t-shirt කියලා මේ මහාන t-shirt එහෙනම් මේ units කියලා කියන්නේ මෙතන මේ units කියලා කියන්නේ මොනවාද t-shirts right t-shirts එතකොට අපි හිතමු එළියට ආපු ප්‍රමාණය හරි එළියට ආපු ප්‍රමාණය ගන්න කලින් මෙහෙම කරමු ඔය දැන් මම කිව්වා මේ units කියලා තියෙන්නේ t-shirts එතකොට මට කියන්න දැන් මෙතනත් තියෙනානේ units කියලා එතකොට ඒ තියෙන්නේ මොනවාද ඒ තියෙන්නේ t-shirt තමයි ඒ තියෙන්නේ t-shirt තමයි මම මෙතන තියෙන මේ පැත්තේ මම දැන් මේ highlight කරන එක බලන්න එතනත් units දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙතන අපි දාන්නේ අමුද්‍රව්‍යනේ material එතන කොහොමද units කියන එක එන්නේ එතන කොහොමද අපි t-shirt කියන amount එක දාන්නේ right බලා ගන්න දැන් ළමයි මෙහෙම එකක් තියෙනවා අපි direct material input කරනවා කියලා හිතන්න මෙහෙම ඔයාලා හිතන්න රෙදි මීටර් එකක් රුපියල් 100යි කියලා රුපියල් 100යි මීටර් එකක් රුපියල් 100යි හරි
එතකොට මෙතන අපි හිතමු අපි රෙදි මීටර් 20ක් දානවා. රෙදි මීටර් 20ක් දානවා. රෙදි මීටර් 20ක් දානවා. එතකොට මෙතන රෙදි මීටර් 20ක් දැම්මම මට කියන්නේ ෆුල් කොස්ට් එක කීයද? ඩිරෙක්ට් මැටීරියල් C දැ රෙදි මීටරයක් රුපියල් 100යි. රෙදි මීටර් 20ක් එතකොට 20 වැඩි කිරීම 100 කීයද? 2000යි. මෙතනට 2000 ඉන්නේ. ඒක පැහැදිලි. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනට 2000 ඉන්නේ. මෙතනට එන්නේ මට කියන්න 20ද? මෙතෙන්ට එන්නේ 20ද? මේ මේ තියෙන රෙදි මීටර් 20ක් දැම්මා කියන එකද මෙතෙන්ට එන්නේ? නැහැ. මෙතනට එන්නේ මෙන්න මේ දේ. හිතන්න. එක ටී-ෂර්ට් එකක් හදන්න රෙදි මීටර් දෙකක් අවශ්‍යයි. එක ටී-ෂර්ට් එකක් හදන්න රෙදි මීටර් කීයක් ඕනද? අපිට පුළුවන් රෙදි මීටර් දෙකකින් එක ටී-ෂර්ට් එකක් හදන්න. මේක මට හිතන්න. රයිට්. එතකොට ළමයි දැන් අපි කීයද දාන්නේ රෙදි මීටර් 20ක් දාන්නේ. රෙදි මීටර් 20ක් දාන්නේ. එතකොට එක ටී-ෂර්ට් එකක් මහන රෙදි මීටර් දෙකක් ඕන. මට කියන්න ටී-ෂර්ට් කීයක් මහන්න පුළුවන්ද මේ රෙදි මීටර් 20ෙන්? කොහොමද බලන්නේ? මෙයාව බෙදනවා රෙදි මීටර් 20 බෙදනවා දෙකෙන්. රයිට්. ආ මෙතන මීටර් තියෙන නිසා කැල්කියුලේටර් වල එන්නේ කොහරි උත්තරේ 10නේ. 20 බෙදීම 2 10. එතකොට අපිට පුළුවන් ටී-ෂර්ට්ස් 10ක් මහන්න. ටී-ෂර්ට්ස් 10ක්. එතකොට ළමයි ඔන්න ඔය ටී-ෂර්ට්ස් 10. ඔය කියන ටී-ෂර්ට්ස් 10 තමයි මෙන්න මෙතනට එන්නේ. රයිට්. මෙතනට එන්නේ ඔන්න ඔය කියන ටී-ෂර්ට්ස් 10 කියන එක. ඒ කියන්නේ අපි ඉන්පුට් එක විදිහට දාන්නේ අවුට්පුට් කීයක් වෙනවෙන්ද? ඉන්පුට් එක දාන්නේ අවුට්පුට් කීයක් වෙනවෙන්ද? රෙදි මීටර් 20 දාන්නේ අවුට්පුට් කීයක් වෙනවෙන්ද? ඒක තමයි ළමයි මෙන්න මේ යුනිට්ස් කොලම් එකකින් කියවෙන්නේ. මේ ඩෙබිට් පැත්තේ තියෙන යුනිට්ස් කොලම් එකකින් කියවෙන්නේ ඒක. මේ පැත්තේ තියෙන තනිකර ටී-ෂර්ට්ස් කියන එක රයිට්. සම්පූර්ණයෙන්ම ටී-ෂර්ට්ස් කියන එක තමයි මේ තියෙන්නේ. මෙතනත් ඒකමයි. එතකොට ටී-ෂර්ට්ස් කීයක් වෙනුවෙන්ද ඩිරෙක්ට් මැටීරියල්ස් දැම්මේ? එතකොට ටී-ෂර්ට් 10ක් වෙනුවෙන් තමයි දාලා තියෙන්නේ. රයිට්. මේ තියෙන්නේ මීටර්වත් කිලෝග්‍රෑම්වත් රයිට්. පාම් පිටි දානවනම් කීප් දාන කිලෝග්‍රෑම් ප්‍රමාණයවත් ඒක නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන හැමදෙස්සම අවුට්පුට්. රයිට්. අවුට්පුට් යුනිට්ස්. එතකොට මේ කොලම් එක හරියට ඔයගොල්ලෝ ඩිෆයින් කරගන්න. මේ තියෙන්නේ ඩිරෙක්ට් මැටීරියල්ස් දැන්නේ අවුට්පුට් කීයක් වෙනවෙන්ද? අවුට්පුට් 10ක් වෙනවෙන්. එතකොට අපි හිතමු ෆිනිෂ් ගුඩ්ස්. හරි. ඕකෙන් එලියට එනවා. ප්‍රොසෙස් එක අන්තිමට එලියට එනවා. දැන් අපි 10ක් වෙනනේ දැන් මේ. හරි. ඒක හරි. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් ප්‍රොසෙස් එකක අපි දන්නවා දැන් ප්‍රොඩක්ෂන් එක කරලා කරලා අපි දන්නවා සාමාන්‍යයෙන් රෙදි මීටර් ඔය 20ක් දැම්මට අපේ යුනිට්ස් 10ක් වෙනුවෙන් දැම්මට එළියට එන්නේ නැහැ ෆිනිෂ් ගුඩ්ස් විදිහට යුනිට්ස් 10ක්.
හරි අපි සමෙන් දන්නවා ඒක මොකද ඔක කපද්දි මහද්දි සමහර ප්‍රමාණයක් අපිට යනවා රයිට් එතකොට ඇත්තටම එළියට එන්නේ අපි දන්නවා අපි ඇතුළත් කරන ප්‍රමාණය 100ට 10ක් විතර සාමාන්‍යයෙන් ලොස් වෙනවා කියලා අපි හිතමු 100ර 10ක් විතර සාමාන්‍යයෙන් ලොස් වෙනවා රයිට් අපි 20ක් කියමු 100ර 20ක් ලොස් වෙනවා 100ර 20ක් ලොස් වෙනවා එතකොට මට කියන්න යුනිට්ස් 10ක් වෙනුවෙන් අපි දානවා හැබැයි එළියට එන්නේ 100ර 20ක් විතර සාමාන්‍යයෙන් ලොස් වෙලා හරිද එහෙනම් මට කියන්න يعني 100ර 10ක් 20ක් විතර ලොස් වෙනවා සාමාන්‍යයෙන් අපතයක් ඇති වෙනවා එතකොට සාමාන්‍යයෙන් අවුට්පුට් එක කීයක් එන්න ඕනද අපි දන්නවා ඒ කියන්නේ යුනිට්ස් 10ක් වෙනුවෙන් දැම්මොත් එළියට එන්නේ 10ෙන් 100ට 20ක් කීයද 2යි එතකොට 10ෙන් 2ක් අඩු කරන්න මෙතන මම කැල්කියුලේට් කරන්නම් 10ෙන් රයිට් 100ට 20ක් බලන්න කිය දෙන්නේ දෙකයි රයිට් දෙකක් සාමාන්‍යයෙන් අපතයක් වෙනවා එහෙනම් සාමාන්‍යයෙන් එන්න ඕන කීයද 8යි රයිට් එතකොට ඔන්න ඔය මං කියන්නේ දෙකක් සාමාන්‍යයෙන් ලොස් වෙනවා කියලා සාමාන්‍ය ප්‍රොසෙස් එකේදී දෙකක් ලොස් වෙනවා ඕකට අපි කියනවා normal loss එක කියලා normal loss normal loss රයිට් එතකොට normal loss units ගන්න කීයද 2යි right 2යි මට කියන්න එතකොට finished goods කීයක් එන්න ඕනද 8ක් එන්න ඕන අපි සාමාන්‍ය process එකට අනුව හැබැයි මෙන්න production එකකින් එළියට ආවේ මේ process එකෙන් එළියට ආවේ output 6යි right output 6යි එළියට ආවේ 6යි එළියට ආවේ හරිද එතකොට ඉතුරු දෙක දැන් තව දෙකක් හරි නම් එන්න එපයි ඒ කියන්නේ තව දෙකක ප්‍රමාණයක් නැස්ති වෙලා හැබැයි ඒක අපි expect කරේ නැහැ ඒක අපි expect කරේ නැහැ එතකොට ඔය දෙක ටර්මම නමක් වෙනවා abnormal loss abnormal loss abnormal loss right abnormal loss හරි දැන් ඒතර ඔයගොල්ලන්ට පේනවා මේක මේ අපි ඉන්පුට් කරන දේවල් දැන් අපිට මෙතන ඩිරෙක්ට් ලේබර් ගත්තම අපි තමු ඩිරෙක්ට් ලේබර් අපි තමු පැයක රේට් එක රුපියල් 100යි පැයක රේට් එක රුපියල් 100යි රයිට් රුපියල් 100යි කියක් මේකට පලෙන් ප්‍රොසෙස් එකට ඕන වෙනවද කියලා අපි හිතමු අපි හිතමු අපි ප්‍රදාමු පැය 40ක් ඊතර මට කියන්න කීයද 4000යි නේ එතකොට මෙතෙන්ට එනවා 4000ක් ඩිරෙක්ට් ලේබර් ඊළඟට අපි හිතමු ඕවර්හෙඩ් ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ් මැනුෆැක්චරින් ඕවර්හෙඩ් අපි හිතමු absorption rate එක absorption rate එක absorption rate AR කියලා දැන්නේ absorption rate එක right absorption rate එක අපි හිතමු 120යි 200 කියමුකෝ 200 කියන්න 200යි හරි
එතකොට අපි අවර්ස් ගානෙම තමයි එකත් වැඩි කරන්නේ ලේබර් අවර්ස් absorption rate එක අපි තමයි ලේබර් අවර්ස් වලට අපි බලන්නේ එතකොට 200 වැඩි කරනවා 40 එතකොට එනවා කීයද 8000ක් 8000ක් right එතකොට මෙතෙන්ට එනවා 8000 right හරි එතකොට ඔන්න මේ තියෙන සම්පූර්ණ cost එක මේ තියෙන සම්පූර්ණ cost එක right මේ තියෙන සම්පූර්ණ cost එක 14000ක් තියෙනවානේ හරි එතකොට මේ තියෙන්නේ මේක මේ දාපු inputs ටික බෙදිලා ගියපු විදිහ output එක එළියට ආපු විදිහ මේ තියෙන්නේ කොටසක් finish goods විදිහට එළියට ආවා තව කොටසක් අපි බලාපොරොත්තු වෙච්ච normal loss එක තව කොටසක් තමයි අපි බලාපොරොත්තු නොවෙච්ච abnormal loss එක right හරි දැන් අපි තුමු මෙහෙම හිතන්න මෙතන අපි බලාපොරොත්තුනේ output කීයක් එළියට එයි කියලාද 10න් 2ක් අයින් වෙලා 8ක් එළියට එයි කියලා අපි හිතුවේ දැන් මෙතෙන්දී නම් ආවේ එළියට 6යි එතකොට abnormal loss එක 2යි හිතන්න එළියට ආව 9ක් එළියට ආව 9ක් එතකොට අපි බලාපොරොත්තුනේ අපි බලාපොරොත්තුනේ කීයද අටක් එළියට එයි කියලා ඒත් ආවා නවයක් එළියට සුපුරුදු පරිදි normal loss එක ඔය දෙක එහෙමම දාගන්න අපි normal loss එක දෙකක් බලාපොරොත්තු වුණා හැබැයි මෙතන මෙතන ආවන් කීයද නවයක් right එතකොට ඒ වෙලාවට මෙතන abnormal loss එකක් නෙමෙයි ඉන්නේ. අපි හිතුවටත් වඩා එකක් වැඩිපුර ඇවිල්ලා. හිතුවටත් වඩා එකක් වැඩිපුර ඇවිල්ලා. right. හිතුවට වඩා එකක් වැඩිපුර ඇවිල්ලා. එතකොට ඒක දාන්නේ මෙන්න මෙහෙම. අපි ඒක හඳුනා ගන්නවා abnormal gain එකක් කියලා. abnormal gain. ඒක ඉන්නේ මෙන්න මේ පැත්තට. abnormal gain කියද එකයි right ඔන්න හොදමයි හරි right මම දැනට abnormal gain එක මම පස්සේ වෙනම ගානකුත් තරම් කියලා දෙන්නම් දැනට මම ඔබ පොඩ්ඩක් අයි කරන දැන් පොඩ් එකට මම එක මම පොඩක් පෙන්නුවා හැම එකක්ත් තියෙනවා කියලා ඒක අපි වෙනම පස්සේ කතා කරමු right මේ මේ කලින් ගානටම එන්නකෝ ආපහු එතකොට මේක abnormal loss එක 2යි normal loss එක 2යි දැන් බලන්න අපි ඊළඟට කරන්න ඕන වැඩේ තමයි මේවා වෙන වෙනම අපි දැන් value කරන්න ඕන අපිට මෙතෙන්දී නම් job costing වලදී නම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ ඇයි job costing වලදී කලින්ම එකයි එළියට ආවේ ජොබ් එකට අදාළ සම්පූර්ණ වීදන් ටික දැම්මා මෙතනින් එළියට ආවේ cost of sales ලා අපි මාරු කරා ඒ ආපු ප්‍රොඩක්ට් එක මෙතන එහෙම නැහැ දැන් අපිට ಜಾති 3ක් value කරන්න වෙනවා ಜಾති 3ක් මේ සම්පූර්ණ cost එක මේවට ගානට බෙදලා යන්න ඕන නේද දැන් අපි බලන්නේ කොහොමද ඒක බෙදෙන්නේ කියලා කොහොමද මේ වැලියු කරන්නේ normal loss එක කීයද finish goods කීයද abnormal loss එක වැලියු එක කීයද හරි මම ඊට අමතරව මම පොඩි දත්තයක් දෙන්නම් මෙතන මෙතනින් එහාට ගාන යනවා නිසා හිතන්නේ මෙහෙම දැන් ඔය normal loss එකක් තියදී සාමාන්‍යයෙන් හරි right ඔය ලොස සාමාන්‍යයෙන් අපිට පුළුවන් විකුණන්න
හැබැයි අර ෆුල් ප්‍රයිස් එකකට නෙමෙයි සම්පූර්ණ ටී-ෂර්ට් ප්‍රයිස් එකකට නෙමෙයි ඔය පොඩි ඔය ලොසස් විදිහට යන කෑලි පොඩි ගානකට ඉක්මන ගන්න පුළුවන් හරි එතකොට අපි හිතමු ඔය ලොසස් විදිහට යන යුනිට්ස් අපි හිතමු එකක් විකුණන්න පුළුවන් එකක් විකුණන්න පුළුවන් රුපියල් 10කට අපි 50ක් කියලා ගමු රුපියල් 50කට හරි ඔය දතේ පොඩක් තියා ගන්න දැන් බලන්න මම දැන් කරන්න යන්නේ මේවට එක මේවට දාලා වැලියස් දෙන්න යන්නේ මම දැන් හරි රයිට් මුලින්ම බලා ගන්න මුලින්ම ඔගොල්ලෝ කරන්න ඕන දේ තමයි මෙන්න මේ normal loss එකට මේ normal loss එකට value එක දීලා ඉන්න මෙතනදි මතක තියා ගන්න අපි මෙන්න මේ cost එකෙන් කොටසක් මේකට වින් කරනවා නෙමෙයි අපි කරන්නේ normal loss එකේ value එක විදිහට අපි ගන්නෙ ළමයි අපිට මෙන්න මේ මේ කියනවනේ ඔය normal loss එක විකුණන්න පුළුවන් value එක තියෙන්නේ normal loss එකේ විකුණන්න පුළුවන් value එක තියෙන්නේ ඒ value එක තමයි ඒ value එක තමයි අපි මේකේ normal loss එකේ value එක විදිහට ගන්නෙ cost එක විදිහට ගන්නෙ නැත්නම් value එක විදිහට ගන්නෙ ඒක මෙතෙන්ට හරි එතකොට එක යුනිට් එකක් 50ට විකුණන්න පුළුවන් එහෙනම් මට කියන්න මේ දෙකම කීයට විකුණන්න පුළුවන්ද 100ට එහෙනම් ඔතනට 100 දාගත්තා right දැන් බලන්න මට දැන් ඕන මෙන්න මේ දෙක value කරගන්න මේ දෙක value කරගන්න දැන් මම මේක බැලන්ස් කරලා ගත්තොත් තමයි මේකෙන් මේ සෙට් එකෙන් 2000යි 4000යි 8000යි කීයද 14000යි ඒකෙන් මේ 100 අඩු කරාම 13900යි දැන් මට ඒක මේ දෙකට බෙදලා යන්න විදිහක් තියෙන්නේ නැහැ ඔන්න බලන්න ඒක බෙදෙන විදිහ හොඳට බලා ගන්න මම කරන්නේ මුලින්ම මෙහෙම මම හොයන්නේ එක යුනිට් එකක cost එක හොයාගන්න ඕන මේක output unit එකේ cost එකම හොයාගන්න ඕන right හොයන්නේ මෙහෙම මෙන්න මේ cost වල එකතුව ගන්න මුලින්ම මේ input කරපු cost වල එකතුව direct material direct labor manufacturing overhead ඒ ටික එකතුව මම මුලින්ම ගන්නවා හරි unit cost process 1 right මේ process 1 එකට දාලා process 1 process 1 ඔන්න බලන්න ගන්න විදිය මම මෙතෙන්ට මේ තුනම එකතු කරලා ගන්නවා මේ තුන එකතු කරලා ගත්තම කීයද 2000 දන 4000 දන 8000 මම සුළු කරලා ගන්න යන්නේ නැහැ ඔයගොල්ලෝ ෆෝමියුලා එක තියෙන විදිහ පෙන්වන්න ඕන හින්දා 2000 4000 8000 ඔය ටික එකතු කරලා
ඊට පස්සේ මොන දැන් මේ ටික එකතු කරලා තිනවා ඊට පස්සේ එකෙන් මම අයින් කරනවා මෙන්න මේ වැලිව් එක මේ සෙට් එකෙන් මේ 2000 දන 4000 දන 8000 තියෙන මේ වම් පැත්ත ෆුල් සම්පූර්ණ වම් පැත්ත තියෙන්නේ ඒ පැත්තෙන් මම සම්පූර්ණයෙන්ම අයින් කරනවා මේ normal loss එක මෙන්න මේ 100 අයින් කරනවා right එතකොට මම අඩු කරනවා 100 අඩු කරන්නේ 100 right 100 අඩු කරනවා ඊට පස්සේ මට කියන්න දැන් ඔයගොල්ලෝ හොඳට හිතලා දැන් දැන් මෙන්න මේ සෙට් එක මේ සම්පූර්ණ කොස්ට් එකමනේ මේ පැත්තට එන්න ඕන බෙදිලා අන්තිමට ඒ කියන්නේ අන්තිමට මේ මේක අපි ටැලි කරොත් එහෙම මේක අපි ටැලි කරාම මේ දෙක සමාන වෙන්න එපේ නේද මේ පැත්තයි සමාන වෙන්න ඕන එතෙන්ටත් මේකම එන්න ඕන එකතුව ඒතර මට කියන්න මේ සෙට් එකෙන් මේකේ වැලිව් එක අඩු කරාම එන්නේ මෙන්න මේ දෙකේ වැලිව් එක නේද ෆිනිෂ් ගුඩ්ස් ඇන්ඩ් abnormal loss කියන දෙකේ වැලිව් එක නේද එන්නේ ඔන්න ඔය දෙක මම highlight කරපු දෙක මේක නේද එන්නේ මේ ෆුල් එකෙන් මේ 14000න් මේක අඩු කරාම එන්න ඕන මෙන්න මේ කොටස right ආ ඒ කොටස මම දැන් හදාගත්ත මෙන්න මෙතන උඩ right ඊට පස්සේ මම ඕක බෙදන්නේ කීයෙන්ද මෙතන 9 නෙමෙයි ළමයි මේ 5 මට ඉස්සෙල්ල මම වැලිව් එක මේ වෙනස් කරන්න මේක abnormal gain උගන්නන ඕන හින්ද මෙතනට 6 තිබ්බේ right එතකොට මම බෙදන්නේ කීයෙන්ද මම බෙදන්න ඕන 6 plus 2 කීයද full units ගන්න දෙකයි sorry 8යි right 8ෙන් තමයි බෙදන්න ඕන හරි ඒ 8 කියන එක හැදෙන කොහොමද 8 කියන එක හැදෙන කොහොමද මෙන්න මේ 6 සහ 2 එකතු වෙලා දැන් මේ දෙකේ මේ cost එකනේ උඩ හැදුනේ එතකොට මම බෙදන්නේ මෙන්න මේ සම්පූර්ණ units ගානේ 6 දන 2 6 දන 2 හරි normal loss එක අයින් කරන්න right 6 දන 2 ඔය 6 දන 2 8 යානේ ඔය 8ට මම තව නමක් කියනවා අර දෙක එකතු කරලා ගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ මම තව නමක් ඔකට දෙනවා ඒ 8ට මට නමක් කියන්නකෝ 8ට නමක් කියන්න මතකද මම කිව්වා අපි යුනිට්ස් 10ක් වෙනුවෙන් තමයි ඩිරෙක්ට් මැටීරියල් දැම්මේ යුනිට්ස් 10ක් වෙනුවෙන් තමයි ඩිරෙක්ට් මැටීරියල්ස් දැම්මේ හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ කීයක් එළියටයි කියලාද 10ක් එළියටයි කියලාද බලාපොරොත්තු වෙන්නේ නැහැ 8ක් එළියටයි කියලා බලාපොරොත්තු වෙන්නේ ඇයි normal loss එක අයින් කරනවා අපි මොකද අපි දන්නවා process එකේ සාමාන්‍යයෙන් 100ට 20ක loss එකක් එනවා එහෙනම් මට මේ 8 කියන එක මම නම් කරන්න පුළුවන් නේද මට expected output කියලා මේ 8ට මට නමක් දෙන්න පුළුවන් expected output කියලා right එතකොට expected output එක හොයන්නේ කොහොමද අපි කරේ මොකද්ද අර input එකේ units 10යි units 10ක් වෙනුවෙන් දැම්මේ අපි direct materials ඒකෙන් අපි අඩු කරා normal loss එක right එතකොට 10 දෙකක් අඩු කරා 8යි
දහයෙන් දෙකක් අඩු කරලා 8යි. එතකොට මේ 8 කියන්නේ කිව්වා expected expected output right ඒක හොයන්න කොහොමද input units වලින් අඩු කරා මොකක්ද අපි අඩු කරා මොකක්ද normal loss එක normal loss units එහෙම තමයි මේක හෙව්වේ ඒ විදිහට තමයි මේක හෙව්වේ අපි ආ right එතකොට මට කියන්න උත්තරේ කීයද මේක උත්තරේ කීයක් වෙනවද කැල්කියුලේටර් ගන්න දහතුන්දාස් නවසීය පිදෙන්න ඕන අටෙන් රයිට් කිද්දා සස්ය 37යි සත පහයි කිද්දා සස්ය 37යි සත පහයි රයිට් එතකොට ඕක තමයි යුනිට් කොස්ට් එක process 1 එකේ දැන් මම මොකද කරන්නේ මම එක මෙතෙන්ට ගන්නවා 1737.75 1737.75 ඒක තමයි unit cost එක 730 राउंड लाइन इतने इतकोट कल कल बल वेड कल बल वेड मेड कल बल මේ සෙට් එක එතකොටම 14000 ගන්නට එනවා නේ 14000 ගන්නට එනවා ඒටි එක එතකොටම 14000 ගන්නට එනවා හරි ඔහොම තමයි එතකොට අපි වැලියු කරන්න ඕක දැන් බලන්න මම පොඩි ඇනලයිස් කරන්න යන්නේ මේ කරපු වැඩේ ඇත්තටම ළමයි මේ කොස්ට් එක මේ අපි ඉන්පුට් විදියට දාපු කොස්ට් එක අපි ඇත්තටම දැන් මේ normal loss එක දැන් normal loss එක විදිහට units දෙක ගිහින් තියෙනවනේ නේද normal loss එක විදිහට units දෙක ගිහින් තියෙනවා හැබැයි අපි ඒකට මේ විදිහට අපි unit cost එකක් අරන් අපි හදුවේ නැහනේ ඒ කියන්නේ normal loss එකට දාලා මේක ඇතුලේ තියෙන මේ cost එකත් අපි ඇතුළත් කරලා තිනවා මෙන්න මේ ටිකට right අපේ normal output එකට අනිත් output එකට අපි ඇතුළත් කරලා තිනවා ඒතර ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන normal loss එකට අදාළ cost එක ඇතුළත් වෙනවා ඔය අනිත් output එකේ ඒක මතක තියාගන්න අපි normal loss එකට අපි අරම unit cost එකක් හදලා calculate කරගන්න නැහැ. ඒක ඇතුළත් කරන්නේ නැහැ. හරි. normal loss එක value කරන්නේ අපි අපිට විකුණලා විකුණලා ලැබෙන්න ඕන ගාණෙන්. විකුණලා ලබා ගන්න පුළුවන් ගාණ තමයි අපි මෙතනට normal loss එකට දාන්නේ. හරිද? ඒකට අපි වෙනවා unit cost එකක් කියලා හදන්නේ නැහැ. normal loss එකට දාලා unit එක මෙතනින් යන යම්කිසි ගාණක් තියෙනවා නම් හරිනම් දැන් මෙතනටත් අපිට නම් පේන විදිහට උඩින් පේන විදිහට මෙතනත් යුනිට් එකක් තියෙනවනේ. ඒකටත් මේක ඇතුලේ කෝස්ට් එකක් තියෙනවනේ මේ.
නේද? හැබැයි ඒක මෙතනට දාන්න නැහැනේ. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? ඒක මෙතනට දාන්න නැහැ කියන්නේ ඒකත් බෙදලා යන්නේ මේවට. නේද? ඒකත් බෙදලා යන්නේ මේවට. ෆිනිෂ් ගුඩ්ස් වලටයි අබ්නෝමල් ලොස් වලටයි. රයිට්? හරි. දැන් බලමු. දැන් බලන්න ළමයි. අපි දැන් ෆිනිෂ් ගුඩ්ස් finished goods මේකට credit වෙලා තියෙන process account 1 එකට finished goods right මෙතෙන්ට මේක මෙහෙම ආවට පස්සේ අපි යෝක ඊළඟට මාරු කරනවා කෙලින්ම process account 2 එකට දැන් මේ finished goods විදිහට තියෙන්නේ process account 1 එකේ process 1 එකේ ගානට complete වෙච්ච ඒවා ටික. ආ ඒක දැන් මාරු කරනවා process account 2 එකට. එහෙනම් transfers from process 1 right transfers from process 1 එතකොට මෙතෙන්ට මාරු කරන්න කෙලින්ම යුනිට්ස් කීයද 6ක් 6ක් ඒ වගේම කොස්ට් එක කීයද 10425ක් 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 नॉर्मल लॉस एक वाला डेबिट करना ना एक डेबिट करना एक वाला डेबिट करना ना मैंने मैं अकाउंट करा एक डेबिट करना स्क्रैप वैल्यू अकाउंट එකට මේක ළමයි ඇසෙට් account එකක්. එයි දැන් අපිට මේකෙන් රුපියල් කීයද? 100ක්. 100ක් වටිනවනේ මේක. මේ scrap value එක. Scrap value එක 100ක් වටිනවා. ඒක ඇසෙට් account එකක්. Right? ඇසෙට් account එකක්. එහෙනම් ඒකට debit කරන්න කීයද? 100යි. Process account 1 process 1 ඊට පස්සේ අර abnormal loss එක එයාව debit කරන්න ඕන abnormal loss account එකට right abnormal loss account එකට එයාව ඩෙබිට් කරනවා abnormal loss account එකට abnormal loss කීයද value එක 3475යි process account 1 කියලා right 3475
ඊට පස්සේ ඉවර නැහැ බලන්න ඊට පස්සේ normal loss එක අපි දන්නවා ඒකේ value එක රුපියල් 100යි අපි කිව්වා එක unit එකක් රුපියල් 10 රුපියල් 50 ගන්න ඉක්රන්න පුළුවන් හැබැයි ළමයි දැන් losses කිව්වම normal loss එක විතරක් නෙමෙයි යොහොම විකුණන්න පුළුවන් abnormal loss එකත් විකුණන්න පුළුවන් සම්පූර්ණයෙන් අපි කියන්නේ losses විකුණන්න පුළුවන් රුපියල් 50 ගන්න එක unit එකක් right අපි මෙතන දැම්මේ නේ එක loss unit එකක් 50 ගන්න විකුණන්න පුළුවන් එතකොට මෙන්න මේ abdominal loss එකත් ඒ ගානට විකුණන්න පුළුවන්. එතකොට මට කියන්න abnormal loss එකේ units කීයක් තියෙනවද? දෙකයි. එහෙනම් දෙක වැඩි කිරීම loss unit එකක් කීයද? රුපියල් 50යි. මම දැන් highlight කරේ රුපියල් 50යි නේ. රුපියල් 50කට විකුණ ගන්න පුළුවන්. එහෙනම් 50 වැඩි කිරීම 2. 50 වැඩි කිරීම 2 රුපියල් 100යි. ආ loss එක පොඩ්ඩක් කොන්න අඩු වෙනවා. අපේ වියදම පොඩ්ඩක් අඩු වෙනවා. වියදම පොඩ්ඩක් අඩු වෙනවා. ඕක ඩෙබිට් වෙන්නේ ස්ක්‍රැප් වැලියු account එකට. ඒකත් අපිට ලැබිය යුතු ගාණක්. අපිට ලබා ගන්න පුළුවන් ගාණක්. right. මෙතෙන්ට එන්නේ abnormal loss. abnormal loss. මෙතෙන් දෙන්නේ scrap value right හරි එතකොට මේ CR කොහොමද abnormal loss units ගන්න දෙකයි එක අපි වැඩි කරා unit එක කී ගන්න පුළුවන්ද පුළුවන්ද 50 ගන්න හරි එහෙනම් තමයි 100 හැදෙන්නේ right මේ abnormal loss account එක මට කියන්න දැන් අපි abnormal loss එක මේක ඇතුළට දැන් මේ නැහැනේ production එකේ cost එක ඇතුළට දැන් මේ නැහැනේ ඒක අපි වෙනම ගත්තානේ finish goods ඇතුළට ගියේ නැහැනේ abnormal loss එක ඒතර production cost එකෙන් අයින් වෙනවා ඒක abnormal loss එක මේ abnormal loss එක යන්නේ ළමයි මේක අයි යන්නේ period cost එකක් විදිහට ඒ කියන්නේ non manufacturing overhead නැත්නම් period cost ඒක production cost එකට අයිති වෙන්නේ නැහැ manufacturing cost එකට අයිති වෙන්නේ නැහැ ඒක අයිති වෙන්නේ non manufacturing cost එකට non manufacturing overhead ඒක period cost එකක් අපි PNL දානවා කියලා කියන්නේ profit and loss එකට right එහෙම යන එකක් ඒතකොට ඒකේ period cost එකක් විදිහට තමයි කියන්නේ එතකොට මේක යන්නේ period cost එකක් විදිහට period cost එකක් මේක period cost එකක් නැත්තම් non manufacturing overhead non-manufacturing overhead right hari then ඔන්න අපි දැන් process account 2 එකට මේක යවලා තියෙන්නේ transfers from process account 1 right or a finished goods එක process account 1 එකේ finished goods එක දැන් process account 2 එකට යවලා තියෙන්නේ දැන් ළමයි ආපහු මෙතනත් අර විදිහට ප්‍රොසෙස් එක යනවා කලින් වගේම තව ඇඩිෂනල් ඩිරෙක්ට් මැටීරියල්ස් දානවා තව ඇඩිෂනල් ඩිරෙක්ට් මැටීරියල්ස් දානවා ඩිරෙක්ට් ලේබර් දානවා
overhead දානවා production overhead manufacturing overhead right දානවා ඒ වගේම කලින් වගේම කලින් වගේම අර විදිහට normal loss කියලා කොටසක් එනවා right input එකේ normal loss එක අයින් කරාම අපේ expected output එක එන්න ඕන හැබැයි expected output වල අඩුවෙන් આવුත් එහෙම මොකද්ද finish goods අඩුවෙන් આવුත් ඇති වෙනවා මොකද්ද abnormal loss එකක් right හරි අපි මෙතනත් නිකන් මම ইনফরমේෂන්ස් ටිකක් දෙන්නම් අපි තුමු මෙහෙම direct materials right ළමයි මේක පැයක සීමාව ඇවිල්ලා තියෙන හින්දා මම මේක මේ මෙතනින් එහා ටික දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරනවා right අපි මේ part 1 එක මෙතනින් පොඩ්ඩක් නවත්තමු මම 1 hour videos තමයි දාන්න බලාපොරොත්තු වෙන්නේ එහෙනම් මේක 1 hour එකකින් මම පොඩ්ඩක් නවත්තන upload කරන්න ලීසි වෙන නිසා අපි මෙතනින් එහා ටික දෙවෙනි වීඩියෝ එකේදී බලමු right